පුජන පෙරම නියෝජනය කරමින් මන්ත්‍රවරුන් දෙදෙනෙක් අද යටතේ ඔබතුමා සම්බන්ධර දේශකයන් ඉදිරිපත් වුණා. අනාගතේ කොහොමද මේ ඇතරම ජේෂ්ඨ මන්ත්‍රීන් ගොඩක් හැලෙද්දි ඔබතුමාලට මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා? කොහොමද අනාගතේ? මම හිතන්නේ ශ්‍රී ලංකා පුජන පෙරමුණ ලැබිච්ච ඡන්ද ප්‍රමාණය ගත්තම ජනාධිපතිවරණයට වැඩිය පාර්ලිමේන්තු මැතිවරණයේදී යම්කිසි වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් ගත්තම අපිට ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ තිබුණේ ජාතික ලැයිස්තු එක මන්ත්‍රී ධූරයක් පමණයි. හැබැයි මේ වෙද්දී අපිට මන්ත්‍රී ධූර තුනක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අපි අසමත් වුණා ඡන්දපොලට අරගෙන යන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් ලක්ෂයක් ඡන්දපොලට ගිහිල්ලා තිබුණා. ඒ වගේම රට වටෙන්ම අපි ජයග්‍රහණය ලබන්නේ නැති හින්දා පක්ෂයක් විදියට අපිට ආණ්ඩුවක් පිහිටවන්න බැරි හින්දා අපි පාක්ෂිකව බහුතරයක් ගෙදර නැවතුණා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද දීපු රාශියක් ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට කෙටි කාලයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා අපේ දිස්ත්‍රික්ක මට්ටමින් අපේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන්න, ගම් මට්ටමේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන්ම මේ සාකා සමිති ඇතුළු අපේ සියල්ල තරුණ කාන්තා ඇතුළු අපේ වෘත්තීය සමිති මේ සියලුම දෙනාත් එක්ක එකතු වෙලා කඩිනමින් ප්‍රතිසංවිධාන ආරම්භ කරලා ඉදිරි මැදිවරණ ප්‍රාදේශ සභාව, පළාත් සභාව සඳහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු කරන වගේම 2029 තියෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මැතිතුමාට තියෙන ලොකුම අභියෝගයේ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරන්න අවශ්‍ය කටයුතු අපි දියත් කරමින් ඉන්නවා. ඒක දැන් අපි ආරම්භ කළා තියෙනවා. අපි කෙටි කාලයක් තුළ ඒ සඳහා අපි සූදානම් වෙනවා. දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. මේ කටි ඔක්කොම අලුත් මුහුණු ටිකක් තමයි ඉන්නේ. මොකද ඔබතුමාට හිතෙන්නේ එතකොට? මම හිතන්නේ අපිට අනාවැකි කියන්න බෑ. කිසිම අපි තාම මුන් ගැන දන්නේ නැහැ. මොකද අපි විතරක් නෙවෙයි රටේ ජනතාවවත් මාලිමාවට ඡන්දය දුන්න මිසක් ඒ අපේක්ෂකයන් සුදුසු කල්ද කියලාවත් බලලා නෙමෙයි ඡන්දය ප්‍රකාශය කරේ. ඒකෙහිඳ අපි විශ්වාස කරනවා කොහොම වුණත් මේක අපේ රට මවුන්ට සාර්ථක වෙන්න කියලා අපි විශ්වාස කරනවා. මොකද නැත්තම් මවුන් අසාර්ථක වෙනකොට අසාර්ථක වෙන්නේ අපේ රට. අපි විපක්ෂයේ හිටියත් රටට සාධනීය ඕනෑම කාරණයකදී අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටට වින කරන ඕනෑම තීන්දුවක් ගන්න හැම අවස්ථාවකදීම අපි පාර්ලිමේන්තු ඇතුළේ විතරක් නෙවෙයි එළියට ඇවිල්ලා වුණත් රටේ ජනතාවත් එක්ක පාරට බහින්න වුණත් අපි සූදානම්. හැබැයි රට ඉස්සරහට යන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒකින්ද අපිට කොයි වෙලාවකවත් ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව අසාර්ථක වෙන්න කියන්න බෑ. ඔවුන්ගේ සාර්ථකත්වය මත තමයි රටේ අනාගතය තීරණය වෙන්නේ. ඒකින්ද අපි ඔවුන්ව හරි මාර්ගයට, වැරදි පාරේ ගියොත් හරි මාර්ගයට ගන්න උන අවශ්‍ය කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් පොදු ජන පෙරමුණ ඇතුළත මේ වෙනකොට ලොකු පසුබෑමක තියෙන්නේ. ඒතර ඔබතුමාලා ඉදිරියේදී කායක හරි සන්දානගත වීමේ බලාපොරොත්තුවක් තියෙනවද? නෑ, අපි සන්දානගත වීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ. විශේෂයෙන්ම මේ වෙද්දිම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. හැබැයි අපේ බිම් මට්ටමේ ජනතාව, අපේ වගේම විධායක සභාව, ඒ වගේම දේශපාලන මණ්ඩලය තමයි තීරණය කරන්නේ කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී අපිත් එක්ක කණ්ඩායම් එකතු වෙයි, අපිව හැරගිහිපු බිම් මට්ටමේ අය එකතු වෙයි. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජයග්‍රහණයකට අපේ පක්ෂය අරගෙන යන්න.